සුභ සන්ධ්‍යාවක් ක්‍රීඩාලෝලි ප්‍රේක්ෂක හිතවතුනි. 2024 2020 ලෝකුසලානේ ආරම්භ වෙලා තියෙනවා. ඒත් එක්කම අපිට ඊළඟට තියෙන තරගේ දකුණු අප්‍රිකා තරගයත් සමගින් බංග්ලාදේශ තරගය පැවැත්වෙනවා. මොකද හිතන්නේ අපි බංග්ලාදේශ තරගය ගැන? ඔව් ඉසුරු, දැන් අපි පළවෙනි තරගය, ඒ කියන්නේ දකුණු අප්‍රිකා තරගය ගැන අපි හිතුවා. අපි දිනයි කියලා හිතුවා, අපි ටාගට් එකක් දාගත්ත 170ක. හැබැයි අපි හිතපු දේවල් නෙමේ, පිච් එක පොඩ්ඩක් වෙනස් විදිහකට තමයි හැසිරුණේ. අපි හිතුවටත් වැඩිය වෙනස් දෙයක් උනේ. ඇත්තටම අපි විතරක් නෙමේ, ප්ලේස්ලත් ඇවිල්ලා කියනවා මීඩියා එකට, එයාලා හිතපු දෙයක් නෙමේ උනේ කියලා. ඉතින් එතකොට ගොඩක්ම අපි බලාපොරොත්තු වුණේ ඉසුරු මේ අපේ කණ්ඩායම ලකුණු 170 ෆස්ට් බැට් කරලා ගනී කියලා. නමුත් මැදට යනකොට, ඒ කියන්නේ අපි ඕවර්ස් 10ක් විතර ඇද්දී අපිට තේරුණා 170 නෙමේ 130ක වගේ ටාගට් එකක් තිබ්බනම් හොඳයි කියලා. ඒ වුණාට ඉතින් කණගාටුවට කාර්යය තමයි අපේ ප්ලේස්ලට ඒක තේරුම් ගන්නට බැරි වුණා ඉසුරු. ඉතින් ඒක ඉතාමත්ම කණගාටුදායක කාරණයක්. අපි දැක්කා මේ ගොඩක්ම, දැන් මේ වෙනකොට විශේෂඥ විස්තර විචාරකයෝ වෙන වෙන මීඩියාස් වලදලත් කියනවා මේ විදිහේ ඉන්ටර්නැෂනල් ලෙවල් එකට යනකොට මේ ප්ලේස්ටට මේ දේ තේරුම් ගැනීම හැකියාවක් තියෙන්න ඕනේ කියලා. කෙසේ වෙතත් දැන් අපි පළවෙනි තරගේ පැරදිලා තියෙන්නේ. හැබැයි මෙහෙමයි අයිසුරු, දැන් පළවෙනි තරගයක් මේ වගේ ලොකු තරගාවලියක ජයග්‍රහණය කරනවා කියන එක තමයි හොඳම දේ මේ ටෝර්නමන්ට් එකේ ඉස්සරහට යන්න අපිට. අපිට මතකයි මාත් සාකච්ඡාවේදී වනිදුහසරංග අපූරු කතාවක් කියනවා. ඒක අයිසුරු මෙහෙමයි, එහෙම කියන්න බෑ අයිසුරු. මොකද දැන් අපි ගියොත් එහෙම අපි ෆීල්ඩ් නංගරේ එතනින් එන්න ඕනේ අපිට ඉන්ෆර්මේෂන්. නමුත් අපි දැන් බැට් කරන්න යනවා නම් ඉසුරු, දැන් හිතන්නකෝ මැච් එක බැට් කරන්න යනවා නම් ඩග්අවුට් එකේ ඉඳන් යන්නේ. එතකොට එතන කතා වෙන ඕනම දෙයක්. එතකොට අපිට කියන්න බෑ මේ ඩග්අවුට් එකෙන් අපිට අයිඩියාස් ආවේ නැහැ කියන ඒ කතාව අපිට කියන්නට බෑ. ඉතින් ඒක කෙසේ වෙතත් දැන් අපිට බංග්ලාදේශ තරගේ තමයි තියෙන්නේ. දැන් අපිට හොඳ ස්ටාර්ට් එකක් ගන්න තිබ්බ චාන්ස් එක ඉසුරු මිස් වුණා. ඇත්තම කතාව ඒක, يعني ගොඩක් ප්‍රේක්ෂකයෝගේ පැත්තෙන් අපි කතා කරමු. ප්‍රේක්ෂක ගොඩක් බලන් හිටියේ අපේ මේ ටෝර්නමන්ට් එක හොඳට කරයි කියලා. නමුත් අපිට ඒ දේ කරගන්න බැරි වුණා. දැන් බංග්ලාදේශය කියන්නේ ඇත්තටම උණුසුම්කාරී තරඟ ඇති කරන රටක්. අපිට ගොඩක් උණුසුම් තත්ත්වයන් ඇති කරගත්ත රටක්. එක මේ මාස සාකච්ඡාවකදී බංග්ලාදේශ නායකයා කියලා තිනවා ලංකාව දැන්ටමත් පෙරදෙලා ඉවරයි. අපිට දැන් ඉතුරු වෙලා තියෙන්නේ අපේ ඉදිරියට මේක ජයග්‍රහණය කරගෙන යන විතරයි. ලංකාව දැන්ටවත් පෙරදිලා මේවා ඉසුරු, ඒකල හැමදාමම කටින්දා නැහිනවනේ. එහෙම එකක් තියෙන අපිට ඒක කියන්න බෑ. මොකද අපේ ක්‍රීඩකයෝ දක්ෂයි. පළවෙනි තරගේ පරදුනා, ඒක ඇත්ත. නමුත් අපේ ක්‍රීඩකයෝ දක්ෂයි. දැන් අපි ගියොතින් එහෙම පළවෙනි තරගේ තිබ්බේ ඉසුරු මේ නිව්යෝක් වල ක්‍රීඩාංගණයක, ඒකේ පිච් එක ඩ්‍රොපින්. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවෙන් ගෙනල්ලා තියෙන එක පොඩ්ඩක් ෆාස්ට් බෝලර්ස්ලට ෆ්‍රෙන්ඩ්ලි. නමුත් දැන් තියෙන්නේ ඩලස් නුවර කියලා, ඇමරිකාවේ ඩලස් නුවර කියන ඒ ප්ලේස් එකේ තියෙන ක්‍රීඩාංගණයක්. ඒක ග්‍රෑන්ඩ් ප්‍රෙරි ක්‍රීඩාංගණය. මේකේ බැටින් ෆ්‍රෙන්ඩ්ලි පිච් එකක් තමයි ඉසුරු තියෙන්නේ. කියන්නේ අපි ස්ටැට්ස් අරන් බැලුවොත් එහෙම මේ වෙනකොට 190 ගානකට එහා USA කැනඩා මැච් එකේ ස්කෝ වෙනවා ටීම් දෙකෙන්ම. එතකොට අපිට දල අදහසක් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් මේක හැසිරෙන්නේ කොයි වගේද කියලා. එතකොට අපි ඉතිහාසයට ගියොත් එහෙම මේක බේස්බෝල් සෙල්ලම් කරන්න ගත්ත ක්‍රීඩාංගණයක් කියලාත් සටහන් වෙනවා. එතකොට ඉසුරු මේ වගේ ක්‍රීඩාංගණයකත් අපි ගත්තොත් එහෙම සයිස් එක විදිහට අර කලින් ලෝක කුසලානේ පළමු තරගේ ලංකාව මුහුණ දුන්නේ, ඒකෙදිත් අපි සදාන් කරානේ එක පැත්තක් කොටයි එක පැත්තක් දිගයි කියලා. මේ විදිහෙම තමයි ඩයිමෙන්ෂන්ස් තියෙන්නේ මේ ක්‍රීඩාංගණය තුළ. ඉතින් ඒකත් එක්ක අර අපි දැන් අර වැඩදිච්ච තැනින් හදා ගන්නවා නම් අපි මේ පාරවත් මේක බැටින් ෆ්‍රෙන්ඩ්ලි නිසාවෙන් අර කොට පැත්තට හොඳ පහරවල් ටික එල්ල කරගන්නට උත්සාහ කරෝ තින් අපිට මීට වඩා දෙයක් ගන්න පුළුවන් කියන තැන තමයි ඉන්නේ. මොකද්ද විනාල් ඔයා හිතන්නේ මේ අපේ අඩුමතරේ මේ ගේම් ප්ලෑන් එක පිළිබඳව මොන වගේ ප්ලෑන් එකකට අපි සෙල්ලම් කරොත්ද හොඳ? ඔව් දැන් බැටින් ෆ්‍රෙන්ඩ්ලි නේ දැන් මෙතන ඉසුරු. දැන් අපි එදා ගියේ බෝලිං ෆ්‍රෙන්ඩ්ලි පිච් එකක, නමුත් අපි දාගත්ත ටාගට් එකත් වැරදුනා. දැන් අපි මෙතන බැටින් ෆ්‍රෙන්ඩ්ලි නිසා සහ අපිට තියෙනවා මේ පරණ ස්ටැට්ස් උත් එක්ක බැලුවාම මේ ක්‍රීඩාංගණය තුල අනිවාර්යෙන් 180ට වඩා ගහන්න ඕනේ ඉසුරු දිනන්න නම්. මොකද බැටින් පිච් එකක් හරියද? එතකොට කැනඩාව 190ට ස්කෝ කරද්දී USA ඒක චේස් කරනවා කියන්නේ එතනම තේරෙනවනේ වාට. එතකොට මේක මොන වගේද හැසිරෙන්නේ ක්‍රීඩාංගණය කියලා. එතකොට අපිට ඒකත් එක්ක බලද්දී අපිත් අනිවාර්යෙන් 180කට එහා මේකේ දිනම් කවුරු මොන දේ කිව්වත් අපි වින් ද ටොස් බැට් ෆස්ට් ගන්න වෙනවා අනිවාර්යෙන්ම ඉසුරු. එතන තමයි මම ඉන්නේ. මොකද ලකුණු, ඒ කියන්නේ ස්කෝබෝඩ් ප්‍රෙෂර් එක, ඒ කියන්නේ දැන් අපි බැට් කරලා අපි යම් මේකෙන් 180ට එහා ස්කෝ කරෝතින් අර ප්‍රතිවාදී කණ්ඩායම කොච්චර දක්ෂ වුණත් එයාලා ගොළු වැඩ කරනවා අපි 180කට එහා චේස් කරන්න ඕනේ කියලා. එතකොට කොච්චර දක්ෂ කණ්ඩායමක් වුණත් අපේ බෝලර්ස්ලා හරියට බෝල් කරෝතින් එහෙම අපේ පැත්තට තරඟේ එනවා. ඉතින් ඒකත් එක්ක බැලුවාම ඉසුරු මේ මෙතෙන්දී මගේ මතය නම් 180කට එහා යන්න ඕනේ අපේ කණ්ඩායම තරඟේ ජයග්‍රහණය කරන්න නම්. දැන් අපි ගත්තොත් ඉනාල් බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර
මෙච්චර කාලයක් පැවතිච්ච අපේ තරඟවලින් ඒ ස්ට්‍රී එක ගත්තොත් අපි මොන වගේ තත්ත්වයකද? ඔව් ඉසුරු දැන් හිස්ට්‍රී එක ගත්තාම වර්ල්ඩ් කප්ස් වලට අපි කියොත් දැන් වර්ල්ඩ් කප් යන්නේ තියෙන ඉසුරු. එතකොට ලංකාවත් බංග්ලාදේශත් අතර මැචස් දෙකයි පවත්වලා තින්නේ. දෙකම ලංකාව දිනලා තියෙනවා. ඒ කියන්නේ බංග්ලාදේශයේ මොනදී ඒ පැත්තෙන් සඳහන් කළත් ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ දෙකම ජයග්‍රහණය කරලා තියෙනවා. ඒක අපිට විශේෂයි. එකක් 2021 දීත් අනික 2007 දීත් තමයි තිබ්බේ. එතකොට 171ක් වගේ ලකුණු සංඛ්‍යාවක් බංග්ලාදේශ 2021 තරඟයේදී ස්කෝ කරනවා. එතකොට අපි ඒක චේස් කරනවා. සාජවල තමයි තිබ්බේ චරිත අසලංක දැනටත් කණ්ඩායම ඉන්න ක්‍රීඩකෙක්. ඔහු තමයි මෑන් ඔෆ් ද මැච් වෙන්නේ. ඉතින් අපි හොඳ චේස් එකක් දෙනවා. බානුකත් අර්ධශතකයක් වාර්තා කරනවා. කාරණයක් තියෙනවා. බානුක මේ තරඟාවලිය තුළ රිසර්ව් ප්ලේයර් කෙනෙක් විදිහට ඉන්නේ 15 දින අතර නැහැ. ඉතින් මෙතෙන්දී අපි ගොඩක්ම අර කතා කළා ඉසුරු දකුණු අප්‍රිකාවට පැරදුණු තරඟයේදී අපේ පවර් හීටර්ස් නැහැ කියලා. අපේ අර ඉන්නේ පොඩ්ඩක් අර සෙටල් වෙලා සෙල්ලම් කරන පොඩ්ඩක් අර ඒ වගේ ජෙනුයින් බැට්ස්මන්ලා ඉන්නේ කියන තැන අපි කතා කරා. ගොඩක් කට්ටිය මැච් වලට කලිනුත් ඔය දේ සඳහන් කළා. මම දැක්ක අපේ ප්‍රසිද්ධ ක්‍රීඩකෙක් පවා කියලා තිබ්බා මේ ටෙස්ට් බැට්ස්මන්ලා ඉඳලා මේ 130ක්වත් අද ගන්නට අපිට ඇයි බැරි වුණේ වගේ තැනක් තිබ්බා. දැන් නමුත් දැන් අපිට එහෙම බ්ලේම් කරන්න බෑ. මේ තන තීරුව ගැන කතා කරද්දි මම කලින් කිව්වා වගේම බැට්ස්මන්ලට ෆ්‍රෙන්ඩ්ලි. එතකොට අපේ දක්ෂතාවය අපේ පිතිකරුවන්ගේ දක්ෂතාවය කොතනද තියෙන්නේ කියලා අපිට මෙතනින් මැනගන්නට පුළුවන් අනිවාර්යෙන් ඉසුරු. මොකද අපේ බෝලින් එක තමයි හොඳම මෙතන. බැට්ස්මන්ලට වැඩිය බෝලින් එක තමයි අපේ හොඳම. ඒ වුණාට දැන් බැට්ස්මන්ලට හොඳ තැනක් හම්බෙලා තියෙනවා. හොඳ අවස්ථාවක් උදා වෙලා තියෙනවා යාළුවගේ දක්ෂතාවයන් පෙන්වන්න. ඉතින් යාළුවට වගකීමක් තිබෙනවා, ලොකු වගකීමක්. කොහොමද මේ තරඟාවලිය තුළ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන තීරණය වෙන තරඟේ මේක ඉතුරු. මොකද තව මැච් 3යි තියෙන්නේ. අනිවාර්යෙන් 3ම දිනන්න ඕනේ අපි මේ ඊගා වටේට යනවනම්. ඉතින් මේක තමයි ප්‍රධානතම තරඟේ වන්නේ. ඒතකොට බංග්ලාදේශ තරඟේ අපිට පීඩනයක් එල්ල කර තියෙන තරඟයක් පීඩනයක් තියෙනවා. අනිවාර්යෙන්ම තියෙනවා. මොකද මේක පරදින්න බෑ ඉතුරු. මොකද ඔබ දන්නවා උණුසුම්කාරී තත්ත්වයක් තියෙන්නේ බංග්ලාදේශයත් එක්ක. ඒකත් එක්ක බලද්දි ඉතුරු මේ තරඟයත් එක්ක තමයි ඔක්කොම ලංකා කණ්ඩායමේ ඉදිරි ගමන තීරණය වෙන තරඟයක් කියලා මම කියන්නේ. ඉතින් ඒක හැමෝම දන්න කාරණයක්. ඉතින් ඒක තමයි අපිට කියන්න තියෙන්නේ මේ ටීම් දෙක බැලුවාම. එතකොට ඉසුරු දැන් අපි ගත්තොත් එහෙම සමස්ත වශයෙන් 20 තරඟ ලංකාවයි බංග්ලාදේශයයි තරඟ 16කට මුහුණ දීලා තිබෙනවා. ශ්‍රී ලංකාව එකෙන් 11ක් දිනලා තියෙනවා. බංග්ලාදේශය 5ක් දිනලා තියෙනවා. මෙතනදී අපි හය ස්කෝ වලට ගියොත් ඉනිසුරු හය ස්කෝ එක 214ක් ලෙස තමයි සටහන් වන්නේ. 215 බංග්ලාදේශය ගහලා තියෙනවා. මේක හොඳ මතකයක් තියෙන තරඟයක්. 2018 වල මතකද දන්නේ නැහැ මේ නිදහස් ට්‍රෝෆි එක තිබ්බා. අර අපේ ග්‍රවුන්ඩ් එකක එක්තරා මිහිරි සිදුවීමක් සිදු වෙනවා බංග්ලාදේශ ශ්‍රී ලංකාවත් අතර. එතනින් තමයි මේක පටන් ගන්න මේ අපේ යුද්ධය පටන් ගන්න. ඒකත් එක්ක බැලුවාම දැන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයටපත් වෙනවා මේ තරඟය. කෙසේ වෙතත් අර අපි හය ස්කෝප් ඇත්ත ගත්තාම ඉසුරු ඒ තරඟය තමයි අපිට තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම. හැබැයි ආසන්න වශයෙන් අපි ගත්තොත් ඉසුරු මේ තරඟාවලි ගැන කතා කරවතින් ආසන්න වශයෙන් බංග්ලාදේශ ශ්‍රී ලංකා T20 තරඟාවලි අපි දිනන්නේ. ඒක එතකොට අවසන් තරඟයේදී තුෂාරගේ පර්ෆෝමන්ස් එක හැට්‍රික් එකක් ගන්නවා තුෂාර. ඇත්තටම තුෂාරගේ හොඳ පර්ෆෝමන්ස් එකක් දැක්ක අපි මේ අන්තිම අපේ 20 තරඟාවලිය තුළ. අනිවාර්යයෙන්ම ඉසුරු දැන් එතෙන්දී දැන් අපි දත්තුදීන් හැම මතීෂ පතිරණ කියන ක්‍රීඩකයා තුෂාරත් එකම ඇක්ෂන් එකෙන් යන්නේ ඉසුරු. හැබැයි පොඩි දෙයක් තිබෙනවා මතීෂට පේස් එක තියෙනවා වේගෙ වැඩි යාගේ තුෂාරට සාපේක්ෂව. එතකොට අපි කොයි තැනද තුෂාරව යූස් කරා දෙන්නම සෙල්ලම් කරවතින් තුෂාරව කොතනද පතිරණව කොතනද පාවිච්චි කරන්න කිව්වොත් අර අපිට හොඳ උදාහරණ තිබෙනවා. දැන් තුෂාර ඔය හැට්‍රික් එක ගන්න ෆස්ට් 6 ඕවර්ස් ඇතුලේ. එතකොට අපිට යාව ඔය පළමු පන්දු වාර 10 ඇතුළතේ යොදා ගන්නට පුළුවන්. අනිවාර්යෙන් මෙතන යන්න වෙනවා. පතිරණව අපිට අවසන් පන්දු වාරවල ඩෙත් ඕවර්ස් වලට අපිට යාව ගන්න පුළුවන්. මොකද එයා සාර්ථක එතන. එතකොට අපිට හොඳ තරඟයක් බලන්න පුළුවන්. අපිට අර අපිට ජයග්‍රහණය කරන්න අවශ්‍යම තරඟයක් නිසා වෙන්නේ එතනදී අපිට ඒ කාරණාව ඉෂ්ට කරගන්නට හැකියාව තියෙනවා. ඒත් එක්කම මේ මට අතුරු ප්‍රශ්නයක් අහන්න ඉදෙනවා. මේ විනාලට තියෙනවද ග්‍රීන්ස් කොඩයක් මේ මේක මේ කණ්ඩායමද අපි කියවත් තරඟයට අපේ කණ්ඩායම මොන වගේ විදිහටද? ඔව් දැන් ඉසුරු මෙහෙමයි. දැන් මම කලින් තරඟයට 6ක 5ක ස්කොඩ් එකක් තමයි නම් කරේ. මොකද ඒක හැබැයි ඉෂ්ට වුණේ නැහැ. නමුත් අපි හිතුවදින් එහෙම ඉසුරු ඇත්තටම තව එක්ස්ට්‍රා ෆාස්ට් බෝලර් කෙනෙක් අපිට ඒ තරඟේ හිටියානම්. මොකද අපි බැලුවතින් ඉසුරු අර අයර්ලන්ත ඉන්දියා මැච් එක සෙල්ලම් කරන්නෙත් ඔතන ওই ග්‍රවුන්ඩ් එකේ. එතනදිත් ඔවුන්ගෙත් වමත් පේස කෙනෙක් ඉන්නවා අස්දීප් සිං කියලා. ඔහුත් කඩලු ගන්නවා. එතකොට අපේ ඩිල්ෂාන් මල්ශංක වගේ ක්‍රීඩකෙක් හිටියනම් අපිට එතන හොඳයි. නමුත් අද මේ ක්‍රීඩාංගණය ගැන කතා කළොත් එහෙම ඉසුරු මේ ක්‍රීඩාංගණේ
බැටිං පිච් එකක්. එතකොට මම 7-4ක් විදිහට තමයි යන්නේ. 7-4 මම හදනවා මහේෂ් තීක්ෂණ දකපන්දවන්නේ විදිහට. වනිදුව තමයි එතෙන්දිත් 7වෙනියා විදිහට මම ගන්නෙ. එතන කාරණය. ඉතින් එතකොට අපේ එක්ස්ට්‍රා බැට්ස්මන් කෙනෙක් අඩු කරනවා. මොකද මේක බැටිං ෆ්‍රෙන්ඩ්ලි පිච් එකක් නිසා වෙන්. අපිට ෆාස්ට් බෝලර් කෙනෙක් මෙතනදිත් මම යූස් කරනවා. තව එක්ස්ට්‍රා ෆාස්ට් බෝලර් විදිහට මම යූස් කරන්නේ දිල්ශාන් මාෂාංකව යූස් කරනවා. මොකද අරගොල්ලෝගේ රයිට් හෑන්ඩර්ස්ලා වැඩි. රයිට් හෑන්ඩර්ස්ලා වැඩි කියන්නේ ලෙෆ්ට් ආම කෙනෙක්ට හොඳ අවස්ථාවක් තිබෙනවා කඩු ලබා ගන්නට. මොකද ෆස්ට් ඕවර්ස් වලදී යාට ස්විංග් එක ඒක දෝලණය ගන්න පුළුවන් නම් අපිට පොඩි වාසියක් තිබෙනවා. මොකද මේ මේක අර බැටිං ෆ්‍රෙන්ඩ්ලි පිච් එකක් නිසාවෙන් චේස් කරනකොට අපිට ඒ කියන්නේ අපි ෆස්ට් බැට් කරෝදින් අනිත් කණ්ඩායම චේස් කරන්න එද්දී අපිට කඩු ලබා ගන්නට හොඳ පන්දිවන්න සිටිය යුතුයි. යම් මේකින් අපි වේග පන්දිවන්න දෙන්නෙක්ගෙන් ගියෝතින් එහෙම යම් මේකින් ඒ දෙන්නටම ප්‍රහාරයට ලක් වුණොත් ඉසුරු අපිට ඔප්ෂන්ස් නැති වෙනවා. දැන් කෙනෙක්ට කියන්න පුළුවන් දසුණුයි ඇන්ජලෝ ඉන්නවා කියලා. ඒගොල්ලෝගේ වේගය එතරම් නැහැ. පතිරණක විතරයි අපේ වේගයේ තියෙන 140ට එහා බෝල් කරන. ඉතින් ඒ හින්දා දිල්ෂාන් මල්ශංකව ගේනවා. මම එක බැට්ස්මන් කෙනෙක්ව පොඩ්ඩක් නවත්වනවා. මොකද මේක බැටින් ෆ්‍රෙන්ඩ්ලි පිච් එකක් නිසා වෙන්නේ. මොකද එතකොට අර ඉන්න බැට්ස්මන්ලට ලොකු වගකීමක් තිබෙනවා. මොකද ඒගොල්ලෝගේ කාර්යභාරය කලින් තරගයේ දිෂ්ට වුණේ නැහැ නේ. දිෂ්ට වුණේ නැහැ. මේ තරගයේදී අනිවාර්යෙන්ම ඒ දිෂ්ට කරන්නට වෙනවා. එතෙන්දී මම පොඩ්ඩක් මේක ගොඩක් දෙනෙක් එකක නොවේ සමහරක් විට ඉසුරු සාදීරව ඩ්‍රොප් කරනවා පොඩ්ඩකට. එතනදී පොඩ්ඩක් අර T20 ආකෘතියට දැන් වර්තමාන T20 ආකෘතියට ගෙනල්ලා. මොකද අනිත් කණ්ඩායම ඔබ කම්පයා කරෝතින් වන් ඩවුන් එන්නේ මේ ඉන්දියාවේ රිෂාබ් පාන්. රිෂාබ් පාන් කියන්නේ ඉසුරු නොම්බර 5-6 සෙල්ලම් කරපු ක්‍රීඩකයෙක් කලින් තරඟවල IPL එකේදී පවා ඔහුගේ ඒ ස්ථානයේ යම් යම් ස්ථානවල හිටියේ. දැන් මෙතනදී එච්චර කන්ෆිඩන්ට් එකක් ඉන්දියාවට තියෙනවා කියන්නේ ඉසුරු අපිටත් ඒ කන්ෆිඩන්ට් එක අනිවාර්යයෙන්ම තියෙන්නට ඕනේ. මේ වගේ අපි දැක්ක මේ සවුත් අප්‍රිකා තරඟයේදී ඒ කන්ෆිඩන්ස් එක ගත්ත හසරං. ඔව් අනිවාර්යෙන් ඉසුරු. ඒ කියන්නේ ඒ වෙලාවේදී රෙස්පොන්සිබිලිටි කියන දේ වැදගත්. මොකද වනිදු හසරංග කලින් ක්‍රීඩා කළේ ක්‍රීඩකයෙක් විදිහට විතරයි. දැන් නායකයා. එතකොට බැටින් වලදී ආගේ ලොකු රෙස්පොන්සිබිලිටි එකක් අවශ්‍ය අනිවාර්යෙන්ම. ඉතින් ඒ දේ ඔහු හරියට තේරුම් ගත්තොත් ඉතින් දැන් මෙහෙම අපිට වරදින්න ඕනේ ඉසුරු පාඩම් ඉගෙන ගන්න. දැන් අපිට වැරදිලා තියෙන්නේ සහ අපි වැටෙන්න ඕනේ බිමටම වැටලා තියෙන්නේ තරඟාවලිය තුළ. එතකොට අපිට දැන් මෙතනින් පාඩම ඉගෙනගෙන ඉස්සරහට යෑම තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසාවෙන් වනිදු රෙස්පොන්සිබල් එකක් ඇතුව ඒක රෙස්පොන්සිබිලිටි එකක් ඇතුව සෙල්ලම් කරන්න ඕනේ කියන තැන මම ඉන්නවා. ඒක තමයි ප්‍රතිකාරණයේදී අපි කළ යුතු කාරණේ. හරි විනාද. එතකොට අපිට පොඩ්ඩක් කතා කරමු බංග්ලාදේශ. දැන් අපි ලංකා කණ්ඩ අපේ සංචිතය ගැන පොඩ්ඩක් කතා කරා. මේ බංග්ලාදේශ කණ්ඩායමේ මොන වගේ වෙනස් වීම් වෙලා ඇතිද, මොන වගේ තත්ත්වයක් ඒගොල්ලොන්ගේ තියෙනවද? ඔව් ඉසුරු මෙතෙන්දී කී ප්ලේයර්ස්ලා අපි කතා කරමු ප්‍රධාන වශයෙන්. ඒගොල්ලොන්ගේ සාන්තෝ නායකයා ඉන්නවා. ඔයා අර කලින් කිව්වේ ප්‍රකාශයක් කරලා තියෙනවා කියලා අනේ ක්‍රීඩකයා. ඔහු ඉන්නවා. ශකිබ් අල් හසන් ඇවිල්ලා තියෙනවා. මොන දේ තිබ්බත් දක්ෂතාවය තියෙනවා. ශකිබ් අල් හසන් කියන්නේ තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර ලෝකයේ අංක එකේ ක්‍රීඩකයා බවට පත් වෙච්ච ක්‍රීඩකයෙක් මොනවා වුණත්. එතකොට ඔහුගේ දක්ෂතාවය තියෙනවා. ඉතින් ඔහු ගැන අපි ෆෝකස් කරන්න ඕනේ. මොකද ඔහුව ඉක්මනින් දවා ගන්න ඕනේ ප්‍රතිකාරණයට ආව ගමන්. ඒ වගේම තමයි ඔහුගේ පන්දු වැවීමත්. එයා ලෙෆ්ට් ආම කෙනෙක්, ලෙෆ්ට් ආම් ස්පිනර් කෙනෙක්. එතකොට ඒකත් එක්ක අපේ රයිට් හෑන්ඩර්ස්ලා පොඩ්ඩක් පරිස්සමින් එයාට ප්‍රතිකාරණේ නියලුණොත් ඉතින් හොඳයි. මොකද එයා එයාගේ ඒ අවුරුදු ගානක මේ එක්ස්පීරියන්ස් එක මෙතෙන්දී අනිවාර්යයෙන්ම යූස් කරනවා ඉසුරු. මොකද අර අපි ගත්තොත් එහෙම ඉසුරු ඕනම ක්‍රීඩකෙක් තමන් සෙල්ලම් කරන කණ්ඩායම දිනවන්නේ බලන්නේ හැමදිස්සෙම. ඒකත් එක්ක ඉසුරු ශකිබ් අල් හසන්ගේ ඒ දේ. එතකොට එයාව ෆෝකස් කරන්න ඕනේ අපි. එතකොට ශාන්තෝ ෆෝකස් කරන්න ඕනේ බැටින් වලින්. ඒ වගේම තමයි තවි රිඩෝයි. රිඩෝයි කියන ක්‍රීඩකයා LPL තරගාවලිය සෙල්ලම් කරා සහ අර අවසානයේට තිබ්බ තරගාවලිය තුළ ලංකාවත් එක්ක යම් මතභේදාත්මක සිදුවීමකුත් ඇති කරගත්ත මේ ක්‍රීඩකයා. ඒකත් මතක් කරන ගමන් ඒ වගේ ක්‍රීඩකයන්ව අපි බැටින් වලදී ෆෝකස් කරන්න ඕනේ. එතකොට පන්දු වැවීමේදී ටස්කින් අහමඩ් සහ ෂොරිෆුල් ඉස්ලාම් වැනි පන්දු වැවන්නන්. ඒගොල්ලෝගේ ෆාස්ට් බෝලර්ස්ලා තමයි පොඩ්ඩක් මේන්ලි ෆෝකස් කරන්න ඕනේ ඉතුරු. මොකද ඒගොල්ලෝගේ ෆාස්ට් බෝලින් ලයින් අප් එක ස්පිනර්ස්ලාට වඩා ටිකක් හොඳයි. උඩ தත්වයේ සිටිනවා. ඉතින් එතකොට ටස්කින්, මස්ත විසුරු සහ ෂොරිෆුල් ඉස්ලාම් කියන පන්දු වැවන්නන්ට අපි පොඩ්ඩක් අර පරිස්සමෙන් සෙල්ලම් කරවමින් මුල් ඕවර ටික. මොකද අපිට පළවෙනි ඕවර ටිකේදී ආලව පසුපාදයට ඇද දාන්න පුළුවන් නම් අපිට පහසුයි තරගය අපේ පැත්තට හරව ගන්න. තියෙනවා බංග්ලාදේශ කණ්ඩායම මේ ඉක්මනින් මේ මෙන්ටැලිටි එක වෙනස් වෙන කණ්ඩායම. ඔව් ඒගොල්ලෝගේ ඒක තියෙනවා ඉසුරු. ඒ කියන්නේ ඒක ඕනම කණ්ඩායමකට ඉක්මනින්ම අපි ඒ කියන්නේ ප්‍රතිවාදී කණ්ඩායම ඉක්මනින්ම ලකුණු රැස් කරවති ඉන්නේ හැම ටට්ටක් ගාලා අර පොඩි දෙයක් ඇති වෙන පොඩි දෙයක් මනසේ ඇති වෙනවා වෙනස්කාරී දෙයක්. අපි දැන් මොකද කරන්නේ වගේ අන්න ඒ වගේ චකිතයක් ඇති වෙනවා. ඒකත් එක්ක තමයි ඔය දේ ඇති වෙන්නේ. සහ මම මේ ෆාස්ට් බෝලර්ස්ලා ෆෝකස් කරන්න ඕනේ කිව්ව ඉසුරු. දැන් අපි පසුගිය තරගාවලිය ගත්තොත් ලංකාව එහෙ ටුව කරපු ඒගොල්ලෝ ගොඩක්ම ෆාස්ට් බෝලර්ස්ලට පිචස් හදලා තිබ්බේ.
ඒකත් එක්ක ඒගොල්ලෝ පොඩ්ඩක් ප්‍රිපෙයා වෙලා ඉන්න ඇති සමහරක් විට. මොකද USA වල සමහරක් විට අර පේස් එක පොඩ්ඩක් සපෝට් වෙයි කියලා. මොකද වෙස්ට් ඉන්ඩීස් වලට අපි ගියොත් අපිට වෙස්ට් ඉන්ඩීස් තරඟ තියෙන්නේ අවසානයේදී. එතකොට වෙස්ට් ඉන්ඩීස් වලට අපි ගියොත්ින් එහෙම ඉතුරු එතන පොඩ්ඩක් පිච් එක ස්ලෝ ස්පිනර්ස්ලට පොඩ්ඩක් සපෝට් වෙන්න පුළුවන්. නමුත් මෙතෙන්දී අපිට පොඩ්ඩක් අර වේග පන්දුවන්නන්ට ෆෝකස් කරන්න වෙනවා මේ තනතිරු වල. ඉතින් ඒකත් එක්ක තමයි අපි පොඩ්ඩක් මේ වේග පන්දුවන්නන් තිදෙනාට පොඩ්ඩක් පරිස්සමෙන් පහර දෙන්න ඕනේ කියන්නේ. මොකද මාස්ටර් විසූර් විශේෂයෙන් එයා පොඩ්ඩක් ස්ලෝ බෝල්ස් එහෙම දානවා. ඒකත් එක්ක මොකද මේ T20 කියන්නේ ඉක්මනින් ලකුණු රැස් කරන්න බලන ආකෘතියක්. ඉතින් ඒකත් එක්ක ඒ දේ අපි අනිවාර්යයෙන්ම කරන්න ඕනේ කියන තැන තමයි මම ඉන්නේ. අපිට මතකයි විනාල් 2023 ලෝකුසලානේදී වෙච්ච සිදුවීමක් ඇන්ජලෝ මැතිව් සමග හෙල්මට් එකේ ප්‍රශ්නයක්. මොකද්ද මේ වගේ දෙයක් මේ පාරත් වුණොත් මොන වගේ තීරණයක් ගනීද, මොන වගේ දෙයක් වෙයිද? ඔව් ඉසුරු, දැන් ඒ වගේ දෙයක් කිසිසේත්ම බලාපොරොත්තු වන්නට නැතුව ඇති මැතිව්සුත්. ඉතින් මොන වුණත් අපි ඒක පරණ ප්‍රශ්නයක් වුණත් යම් හේකින් අපි දැන් ඕනම කෙනෙක් ඔයතනට යනකොට මැතිව්ස් උනා බැට් කරන්න යද්දි සමහරක් විට ඔළුවේ වැඩ කරනවා වෙන්නට පුළුවන් ඒ වගේ දේවල්. ඉතින් ඒකත් එක්ක ඉසුරු දැන් අපි ගත්ත දෙන්න එහෙම ඔය සිදුවීම අපි දැක්ක පසුගිය තරගාවලියටත් ඈඳ ගන්නවා. අවසානයේදී සෙලිබ්‍රේෂන්ස් වලට ගිහිල්ලා ඒ බංග්ලාදේශ කණ්ඩායමේ කට්ටිය ඒ වගේ දේවල් කරනවා. ඉතින් ඒකත් එක්ක අපි කරන්න ඕන ඉසුරු ඔය සෙලිබ්‍රේෂන්ස් නෙමෙයි, අපිට වැදගත් තරඟ ජයග්‍රහණය. ඔය විකට් එකක් අරගෙන අපි මොන විදිහට සෙලිබ්‍රේට් කරත් ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. අවසානයේදී අපි තරඟේ පරාජයයින අපි ඉන්නේ පල්ලෙහාට, තවත් පල්ලෙහාට වැටෙන්නේ. එතකොට අපි ෆෝකස් කරන්න ඕනේ කිසි දෙයක් නෙමෙයි තරඟේ ජයග්‍රහණය කිරීම. තරඟේ ජයග්‍රහණය කරයන් පස්සේ සෙලිබ්‍රේට් කරන විදිය ඒක කිසිම ඒ කියන්නේ අදාළ විදිහට සෙලිබ්‍රේට් කරන්න මේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ නිසාවෙන් අපේ ක්‍රීඩකයෝ අනිවාර්යෙන්ම මේ වෙනකොටත් ඒ වෙනුවෙන් සැදී පැහැදී ඇති ප්‍රැක්ටිස් කරනවා ඇති කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකත් එක්ක අපේ ක්‍රීඩකයන් ඒ තැනට යයි. මොකද දකින්න ඇති ටෙස් තරඟාවලිය ජයග්‍රහණය කරලා අපි පරිණත භාවය පෙන්නුම් කරා. ඔවුන් සමාජයට බලාපොරොත්තු වන්නට ඇති වෙනස් විදිහේ සෙලිබ්‍රේෂන් එක සමාජ මාධ්‍ය වලත් කතා කරලා පුළුවන් උපරිම විදිහට අපේ ඒ දේ කළා. ඒ කියන්නේ අපිට මේ සෙලිබ්‍රේෂන් එක නෙමෙයි වැදගත්, ඔයාලත් එක්ක ෆයිට් එක නෙමෙයි, අපිට තරඟ ජයග්‍රහණය ඉම්පෝර්ටන්ට් කියන දේ ඒගොල්ලෝ පෙන්වුවා. ඉතින් ඒ විදිහට මේක ලෝක කුසලානය, අපිට තරඟ ජයග්‍රහණය තමයි වැදගත් කියන තැන තමයි මම ඉන්නේ. හරි විනා, අවසාන වශයෙන් අපේ ප්‍රේක්ෂකයන්ටත් මේ තරඟයේ පිළිබඳවත් ඔයාලට මොන හරි කියන්න තියෙනවද, මොන වගේ අදහසක්ද ඔයා මේ තරඟයේ පිළිබඳව දකින්නේ? ඔව් ඉසුරු, දැන් අපි කලිනුත් කතා කරන්නේ ඉසුරු, දැන් මේක බැටින් ෆ්‍රෙන්ඩ්ලි පිච් එකක්. එතකොට අපි ජයග්‍රහණය ගැන තමයි බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයෝ සහ අපි ඔක්කොමල්ලා. එතකොට අපි අනිවාර්යයෙන්ම ටොස් එක ජයග්‍රහණය කළොත් බැට් ගත යුතුයි. එතෙන්දී අපි 180කට එහා ලකුණු සංඛ්‍යාවක් ස්කෝ කරන්න ඕනේ අනිවාර්යෙන්. ඒ දේ අපේ ඔළුවේ තියාගන්න ඕනේ. අර එක්ස්ට්‍රා ෆාස්ට් බෝල් කියන ෆැක්ට් එක මම මෙතනට කියනවා. මොකද ඒක තමයි වැදගත් වන්නේ, අපිට කඩුලු අවශ්‍යයි. කඩුලු අවශ්‍යයි කියන තැන තමයි මම ඉන්නේ. මෙතනදි තව දෙයක් මම එකතු කරනවා. යම් හේකින් අපිට කෙනෙක් හිතන්න පුළුවන් දුෂ්මන්ත ශමීර ඉන්න, යා මේන් ෆාස්ට් බෝලර් කියලා. එතකොට සමහරක් විට අපිට තුෂාරව පොඩ්ඩක් නවත්තලා ශමීරව යූස් කරන්න පුළුවන් ඉසුරු. මොකද එයාගේ වේගේ වැඩි. වේගේ වැඩි ඉසුරු. ඉතින් ඒ වුණාට දැන් තුෂාරගේ පර්ෆෝමන්ස් උත් ගත්තාන් පස්සේ බංග්ලාදේශයට එරෙහිව යව නවත්තන්න අපිට එහෙම උවමනාවක් තියෙනවා කියලා මම හිතන්නේ. යම් මේකින් චමීරත් එක නුවන් තුෂාර මේ හොඳින් ක්‍රීඩා කරලා තියෙනවා, හොඳින් පන්දු වැයම් කරලා තියෙනවා මේ බංග්ලාදේශ තරඟාවලියේදී අපි දැකලා. අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම අර හැට්‍රික් එක පවා අහු ගත්තා. ඉතින් ඒකත් එක්ක එතකොට චමීර කියන ක්‍රීඩකයාව සමහරක් විට මසුසංක වෙනකොට යූස් කරන්න පුළුවන්. එතෙන්දී ඔවුන්ගේ ලෙෆ්ට් හෑන්ඩර්ස් නැත්නම් ශමීර ගොඩක්ම බෝල් කරනවා ඉසුරු මේ ෂෝට් බෝල් එක. ඒකත් එක්ක ශමීරත් හොඳ ඔප්ෂන් එකක් වේවි. ශමීරට පුළුවන් නම් ප්ලෑන් එකක් දාගන්න ඉසුරු. අපි කිව්වනේ මේ පිච් එකේ ග්‍රවුන්ඩ් එකේ එක පැත්තක් ලොකුයි කියලා. එයාට පුළුවන් නම් අර බවුන්ස් එක බැට්ස්මන්ගේ ලෙග් සයිඩ් එක ලොකු පැත්තට බෝල් කරන්නට අපිට ලොකු වෙනසක් කරගන්නට පුළුවන්. හැබැයි අපිට ප්ලෑනින් එකක් අවශ්‍යයි. මොකද අපි හොඳටම දැක්ක අපේ පිතිකරුවෝ දකුණු අප්‍රිකා තරඟයේදී පිතිකරණය නියලෙද්දී කොහොමද දකුණු අප්‍රිකානු පන්දුව වොන්නෝ ප්ලෑන් එකක් අනුව බෝල් කරේ කියලා. මොකද අපි ලොකු පහර ට්‍රයි කරලා මිස් ටයිම් වෙන හැම තිස්සෙම ෆීල්ඩ් කෙනෙක් හිටියේ උඩ පන්දුව රැක් ගන්න ඒ තැන්වල. එතකොට අපේ දේ කියන්නේ අපි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ ෆීල්ඩ්ලස් නැති තැන් වලට. කියන්නේ අපි දැන් ඔබ වුණත් දක්ෂ වෙන්න පුළුවන් යම් කිසි පහරක් එල්ල කරන්නට. අපි දක්ෂයි කියලා එතන ෆීල්ඩ් කෙනෙක් ඉන්නකොට අපි ඒක ගහලා හරියන්නේ නැහැ නේද? අපි අනවශ්‍ය රිස්කයක් ගන්න ඕනේ නැහැ. කියන්නේ අපි ඕනට වඩා දැන් නම් කොහොමත් ගන්න බෑ ඉතුරු ඒ වගේ රිස්කයක්. මොකද තරඟයක් පරාජය වෙලා තිනා ඉතුරු තරඟ තුනම දිනන්නට ඕනේ. මොකද අපි හැමදාම අවසන් තරඟාවලිය ගත්තොත් ඉසුරු කරේ අනිත් තරඟ කණ්ඩායම් තරඟ කරන මැච් වල රිසල්ට් එක බලලා බලන් ඉන්න උනා අපිට. එහෙම තැනකට හොඳ කණ්ඩායමකට මේ වැටෙන්න ඕනේ නැහැ කියන තැන තමයි මම ඉන්නේ. මොකද අපේ දක්ෂතාවත් එක්ක බලද්දි ඒකත් එක්ක අපි කොච්චර කන්ෆිඩන්ට් වුණත් අර ෂොට් ටැග් ගන්නකොට ඒගොල්ලෝගේ ෆීල්ඩ් එක කියවලා අපිට සෙල්ලම් කරන්න පුළුවන් නම් හරියට
ඒක තමයි වෙන්න ඕනේ කාරණේ කියලා ඉතින් මම කියන්නේ සහ අපි අපේ කණ්ඩායමටත් ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා ඉසුරු මොකද මේක ඇත්තටම වැදගත් තරගයක් මොකද ගොඩක් බලාපොරොත්තු පොදි බැඳගෙන කණ්ඩායම වගේම ප්‍රේක්ෂකයෝත් ඉන්නේ ඉතින් ඒ නිසාවෙන් අපි අපේ කණ්ඩායමට ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා ඒත් එක්කම අද අපේ ක්‍රිකට් ප්‍රිවියු එක අදට මෙතනින් නවත්තනවා තරගයේ අවසානයේදී අපි ක්‍රිකට් රිවියු එකත් එක්ක මේ මැච් එකේ රිවියු එකත් එක්ක හම්බෙන බලාපොරොත්තුෙන් ඔබගෙන් සමු ගන්නවා සුබ දවසක්